දැන් අපි ඊළඟට යනවා බෙල්බිම් ටීම් රෝල්ස් එක්ස්පර්ට් සිස්ටම් කියන එකට. ඒ කියන්නේ මේ ඉන්ටර්පර්සනල් ඇන් ගෲප් බිහේවියර් පාඩමේ අන්තිම පාර්ට් එකට අපි එනවා. එතකොට දැන් මේ මොඩියුල් එකක් ඉදිරිපත් කරලා තිනවා බෙල්බින් කියන පුද්ගලයා විසින් ටීම් රෝල්ස් ගැන. ඒ කියන්නේ ගෲප් එකක නැත්නම් ටීම් එකක ගත්තොත් එහෙම ඉන්න අයගේ රෝල් එක ගැන. يعني යා රිසර්ච් කරලා තිනවා එක එක පුද්ගලයාගේ පර්සනලිටි එක. ඒගොල්ලෝ කොහොමද يعني පර්සීව්ඩ් වේ ඔෆ් වර්කින්. ඒගොල්ලෝ කැමති විදිය මොකක්ද වැඩ කරන්න. يعني ඒගොල්ලෝ සාමාන්‍ය වැඩ කරන්න කැමති විදිය මොකක්ද කියන එක බේස් කරගෙන ඒගොල්ලන්ව එක එක පුද්ගලයෝ ඉන්න එක එක විදිය වැඩ කරන්න කැමති. එක එකගේ පර්සනලිටි එක එක විදියනේ. يعني එක එක පුද්ගලයෙක් එක එකට වෙනස්. ඉතින් يعني ඔක ගෲප් එකක් ගත්තොත් ගෲප් එකක ඉන්න හැමෝම එක විදිය නෙමෙයි. ඉතින් එයා ට්‍රයි කරලා තියෙනවා ඒ වගේ විවිධ ඉන්ට්‍රස්ට් තියෙන විවිධ පර්සනලිටිස් තියෙන පුද්ගලයෝ ගොඩක් يعني එකට ටීම් එකක දාලා වැඩ කරවලා බලන්න. ඉතින් يعني ඒ එතනදී අඳුනගෙන තියෙන හැම රිසර්ච් එකක් කරද්දී එක එක විදියේ බිහේවියර්ස් තියෙන ගෲප් එකක් වුණාම ගෲප් එකේ ඉන්න පුද්ගලයන්ගේ බිහේවියර්ස් විවිධාකාරයි කියලා අඳුරගෙන තියෙනවා. يعني හැමෝම එක විදියකට නෙමෙයි බිහේව් වෙන්නේ. ටීම් එක 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනා يعني බිහේව් වෙන 10 විදියකට. ඉතින් මේ වගේ දෙයක් එයා අඳුරගෙන තියෙනවා. ඉතින් එතකොට දැන් අපි ගත්තොත් එහෙම මෙයා අඳුරගෙන තියෙනවා ප්‍රධාන වශයෙන් ටීම් එක ගෲප් එක ඉන්න අයගේ බිහේවියර්ස් වර්ග තුනක්. يعني එකක් තමයි thinking oriented roles, action oriented roles, අනිත් එක people oriented roles. එනි මේ අඳුනගෙන තියෙන මේ ගෲප් එකක ඕනම වෙලාවක ඉන්න අයගේ behaviors අපිට දාන්න පුළුවන් ගොඩවල් තුනකට. එකක් තමයි සමහර අය thinking oriented. يعني thinking oriented. ඊළඟ අපි ගත්තොත් එහෙම දෙවෙනි එක action oriented. අනිත් එක people oriented. විදිහට roles තුනකට අඳුරගෙන තිනවා මෙයා. පසු කාලිනක develop වෙලා තියෙනවා يعني හැම මොඩල් එකකටම හැම ගෲප් එකකටම يعني action oriented, people oriented, thinking oriented ඒවට roles තුන ගානේ තරමක නමයකින් ඒ කියන්නේ මොඩල්ස් නැත්නම් රෝල්ස් නමයකින් සදුම්ලා සිස්ටම් එකකට බිල්ඩ් අප් වෙලා තියෙන පසු කාලිනව. කොහොමද මේ අන්තර්ගතය වෙන්නේ ඕනම ගෲප් එකක එක එක පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලන්ගේ behaviors කෙනෙකුට වෙනස් ඒගොල්ලන්ගේ කෙනෙක් භූමිකාවන් වෙනස් එක එකගේ භූමිකාවන් එක එක විදිය. හරිද? කියන්නේ ඒගොල්ලෝ රඟ දක්වන චරිතය එක එක විදිහට වෙනස් වෙනවා. ඒතර ඒ රෝල්ස් වල වර්ග තුනක් අඳුරගෙන තන සමහර අය thinking oriented. يعني සමහර අය orient කරන්න කියන සමහර අයගේ major يعني aim එක වෙන්නේ target එක වෙන්නේ thinking කියන එක. يعني ඒගොල්ලෝ හැමතිස්සෙම action එක නෙමෙයි කියලා decisions ගන්න එක. يعني ඒගොල්ලෝ හිතනවා දෙයක් හිතනවා විතරයි. يعني concept එක develop කරන එක ඒගොල්ලෝ කරන්නේ. දෙයක් කරනවා කියන එක නෙමෙයි. ඒගොල්ලන්ගේ main orientation එක තියෙන්නේ දෙයක් හිතන එකට. plan කරන එකට. කොහොමද idea develop කරන එකට. ඒ වගේ roles තුනක් අඳුරගෙන තියෙනවා. ඊළඟට action oriented කියලා කියන්නේ ඒගොල්ලෝ يعني දෙයක් හිතනවට වඩා ඒගොල්ලෝ කැමති දෙයක් කරන්න. يعني හිත හිත plan කර කර ඉන්නේ නැතුව action එකට. ඒක තමයි ඒගොල්ලන්ගේ main orientation එක. මොකක් හරි දෙයක් කරන එකට. action එකට තමයි mainly ඒගොල්ලෝ orient වෙලා තින්නේ. දැන් තුන්වෙනි වර්ගය තමයි people oriented. يعني ඒගොල්ලෝ ගොඩක් people මිනිස්සු ගැන concern කරනවා group එක ඇතුළේ ඉන්න අය ගැන. ලෝ concern එකක් ඒගොල්ලන්ට තියෙනවා. මිනිස්සුන්ගේ අදහස් ගන්න එක, ඒගොල්ලන්ගේ balance කරන එක, ඒගොල්ලෝ එකතුලා වැඩ කරන එක. අනේ ඒකට concern එකක් තියෙන roles වර්ග තුනක් තියෙනවා. හරිද? මුලින්ම කතා කරන්න යන පළවෙනි එක thinking oriented. thinking oriented roles ගැන. ඒතර මේ බෙල්බින් අඳුරගෙන තියෙනවා සමහර group අය group members ලා ඉන්නවා ඒගොල්ලෝ thinking oriented. يعني ඒගොල්ලෝ හිතන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ focus එක තියෙන්නේ يعني ideology එක ගැන. හරිද? يعني හැමතිස්සෙම ඒගොල්ලන්ගේ focus එක ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන ideology එක concept එක develop කරන එක ගැන. ඒතර එහෙම roles මෙයා තුනක් අඳුරගෙන තියෙනවා. අපි ගත්තොත් පළවෙනි එක වෙන්නේ thinking oriented roles වල පළවෙනි එක වෙන්නේ plan කියන එක. plan කියන්නේ මෙහෙම එකක්. يعني ඒගොල්ලෝ හැමතිස්සෙම innovative idea එකක් එක්කලියට එනවා. يعني ඒගොල්ලෝ හැමතිස්සෙම අලුත් දෙයක් generate කරනවා. they are always coming up with new and innovative ideas. හැමතිස්සෙම creative idea එකක්. කරන්න පුළුවන් දෙයක් කියන්නේ වෙනම දෙයක් ඒගොල්ලෝ නමුත් ඒගොල්ලෝ generate කරන අලුත් ideas. හරිද? يعني ඒගොල්ලෝ හැමතිස්සෙම මොකක් හරි අලුත් දෙයක් ගැන හිතනවා කියන එක සාමාන්‍ය difficult problem solve කරනවා කියලා අපි කියනවා. හරිද? එතන මේ 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 හැම රෝල් එකේ මෙයා මේ කතා කරන රෝල් 9ක් තිරන එතකොට මේ කොටස් තුනකට බෙදලා මේ හැම රෝල් එකම අපිට දකින්න පුළුවන් දේ තමයි ඒගොල්ලන්ගේ හැමතිස්සෙම බැඳිච්ච strength එකක් තියෙනවා. ඒ හැම රෝල් එකකට හා බැඳිච්ච ලක්ෂණයක් characteristic එක නැත්නම් විශේෂත්වයක් නැත්නම් strength එකක් තියෙනවා. ඒ හා සමගාමීව අනිත් පැත්තට හැම රෝල් එකම weakness එකකුත් තියෙනවා. කියන්නේ හැමතිස්සෙම group එකේ කියන members ලා ඔක්කොම හොඳයි නෙමෙයිනේ. හැමෝගෙම මොකක් හරි හොඳ දෙයක් තියෙනවා අනිත් පැත්තේ නරක දෙයක්ත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එකිනෙකට බද්ධ වුණාම තමයි group එකෙන් හරියට වැඩක් වෙන්නේ. ඒ නිසා අර පළවෙනි දේ තමයි අපි කිව්වේ මේ මේ කවුද මේ plant කියන එකේනා. plant කියන මේ team role එක අපි ගත්තොත් thinking oriented day වේ. මෙයා හැමතිස්සෙම creative idea එකක් එන්නේ. difficult problem solve කරන අලුත් ideas මෙයාට තියෙනවා.
හරිද? නමුත් මේක තියෙන ප්‍රශ්නේ තමයි මෙයාගේ තියෙන වීක්නස් එක විතර අපි දකින්නේ. මෙයාට සමහර විට කියන්නේ ඒක ප්‍රැක්ටිකලිටි, කියන්නේ ප්‍රැක්ටිකලි ඒක කරන්න පුළුවන් ද කෙනෙක් ගැන ලොකු අවබෝධයක් නැහැ මෙයාට. කියන්නේ ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද කෙනෙක් ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම have a tendency not to work within the constraints. එයාට දීලා තියෙන constraints දීලා තියෙනවනේ. කියන්නේ සමහර ලාවට එයාට ඒක ඒ අදහස කරන්න සම්පූර්ණ ලොකු මුදලක් වැය වෙන්න පුළුවන්. නමුත් එහෙම මුදලක් අපි සම්පූර්ණ ප්‍රොජෙක්ට් 3-4කටවත් වියදම් කරන්න නැති මුදලක් මෙයාගේ එක ප්‍රොජෙක්ටරේ වැය කරන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා එනේ එහෙම දෙයක් කරන්න සල්ලි නැහැ. එහෙම නැත්නම් එහෙම දෙයක් කරන්න ස්ටාෆ් එක නැහැ. එහෙම නැත්නම් එහෙම දෙයක් කරන්න තරම් තාක්ෂණයක් තාම නැහැ. නමුත් මෙයා එහෙම එකක් හිතනවා. කියන්නේ මෙයා අහසින් යන කාර් එකක් ගැන හිතනවා. මේ ලංකාවේ කොහොමවත් එහෙම ටෙක්නොලොජි එකක් නැතුව. ඒ වගේ දෙයක් මේ කියන්නේ. මෙයාගේ අයිඩියා එක හොඳයි. නමුත් ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න තියෙන්න පුළුවන්. අනිත් එක තමයි ඩෙඩ්ලයින් එකට කලින් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් මෙයාගේ වීක්නස් එක. දෙවෙනි කෙනා තමයි මොනිටර් ඉවැලුවේටර්. මේ මේගොල්ලෝ තමයි සාමාන්‍යයෙන් මේ 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 ප්ලාන්ට් ටයි විසින් ජෙනරේට් කරන අයිඩියාස් කියන්නේ අපි කියන ක්‍රිටිකලි ඒගොල්ලෝ ඉවැලුවේට් කරනවා. ඒගොල්ලෝ ඔබ්ජෙක්ටිව්ලි බලනවා කරුණු අනුව මේවා කරන්න පුළුවන් ඒවාද කරන්න බැරිව මොනවද කියලා එයා අඳුන ගන්නවා. මේව කරන්න බෑ මේව කරන්න පුළුවන් කියලා වෙන් කරලා පෙරලා අඳුන ගැනීමක් කරනවා. එහෙනම් අපි කියනවා they are great at analyzing the ideas and options. දැන් අද කියන අනිත් අය ජෙනරේට් කරන අයිඩියාස් තියෙනවනේ. ඒ ඒ ඒගොල්ලෝ අනිත් අය කියන දේ මේගොල්ලෝ තනියෙන් අයිඩියා ජෙනරේට් කරන්න ඉච්චර දක්ෂතාවයක් මේගොල්ලන්ට නැහැ. මොකද මේගොල්ලෝ තියෙන දේ තමයි අරගොල්ලෝ ජෙනරේට් කරන අයිඩියාස් ක්‍රිටිකලි ඉවැලියුවේට් කරලා මොනවද හොඳ මොනවද නරක කියලා එහෙම එකක් කරනවා මේගොල්ලෝ. මේගොල්ලන්ට තියෙන කියන අපි කියන මේගොල්ලන්ට තියෙන වීක්නස් එක වෙන්නේ මේගොල්ලොන්ට අනිත් අයව අර අපි කියන මොටිවේට් කිරීම හැකියාව අඩුයි. මේගොල්ලන්ට ලොකු يعني අපි කියන 10 to lack drive කියන්නේ මේගොල්ලන්ට ලොකු මොටිවේෂන් එකක් නැහැ. දෙයක් කරන එක ගැන يعني සමහර මෙහෙමනේ සමහර අපි ඕවගේට කියන සාමාන්‍යයෙන් ඕන දෙයකට මේ මිනිස්සු යන්නේ මේක වැරද්දම තමයි. අපි මොකද අදහසක් ගෙනාවා මේ මිනිස්සයා කියන්නේ මොකක් කර මේක වැරද්දක්. ඒ මිනිස්සගේ ස්වභාවය ඒක. ඒ කියන්නේ අපි අපිට පේනවා මේ මිනිස්සු එහෙම දෙයක් කරන්න උනන්දු වෙන කෙනෙක් නෙවෙයි. සමහර ලාවට එයා කියන්නේ එයා හිතන විදිහට බැලුවොත් කිසි දෙයක් කරන්න බෑ. කියන්නේ එයා අපි කියනවා ඒ වගේ මිනිස්සුන්ගෙන් අහන්න යන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒ වගේ මිනිස්සු ගෲප් එකක අතර ඉන්න ඕනේ. මොකද සමහර ලාවට අපිට නොපෙනෙන දෙයක් එයාට තේරෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් එයාගේ තියෙන වීක්නස් එක තමයි හැම දෙයකටම එරෙහි වෙන්න යනවා. කියන්නේ ඕව ක්‍රිටිකල් වෙන්න යනවා සමහර ලාවට. ක්‍රිටිකල් තින්ක් කරනවා. ඒක හරි. නමුත් ඕනවට වඩා ක්‍රිටිකල් තින්ක් කරන්න ගත්තම වැඩක් කරන්නම වෙන්නේ නැහැනේ. එහෙම දේවල් තියෙනවා මෙයාගේ. කියන්නේ මෙයා සමහරවල් නම් මෙයා කරන දේවල් තුනේ අනිත් අය ඩිමෝටිවේට් වෙන්න පුළුවන්. ඒ වගේ මෙයා ස්ලෝ මූවින් වෙන්න පුළුවන්. මෙහෙම හැම එකක්ම يعني අපි අලුත් දෙයක් කරන්න තෝ නිකන් එකතන ඉඳගෙන ඔබ්ජෙක්ටිව්ලි බල බලව කරන්න ගියොත් සමහරවල්ට ඕගනයිසේෂන් එක දියුණු වෙන එක ෆෝල්ට් වෙන්න පුළුවන්. කියන්නේ ස්ලෝ මූවින් වෙන්න පුළුවන්. ඒ මොනිටර් ඉවැලුවේටර්. නමුත් එහෙමයක් ඉන්න ඕනේ ඉතින් ගෲප් එකක් ඇතුලේ. දැන් තුන්වෙනි එක නම් ස්පෙෂලිස්ට්. ස්පෙෂලිස්ට් කියලා කියන්නේ එයා මොකක් හරි එක කාර්යයකට විශේෂීකරණය වෙලා තිනවා. IT ස්පෙෂලිස්ට් ලා ඉන්නවා. IT වැඩ කරන්නම ස්පෙෂලිස්ට් වෙච්ච අය ඉන්නවා. يعني අපි කියනවා මේගොල්ලෝ අපි ගත්තොත් එහෙම සිංගල් මයින්ඩඩ්. يعني මේගොල්ලන්ට ලොකු يعني මේක දේවල් ගැන දැනුමක් නැහැ. අපි අර HR ලකදා කරන ජෙනරලිස්ට් ස්පෙෂලිස්ට්. මේ ස්පෙෂලිස්ට් කෙනා තමයි මෙයා. මෙයාට එක මොකක් හරි කාර්යයක් ගැන ලොකු ඉන්ඩෙප්ත් නොලෙජ් එකක් තියෙනවා. ප්‍රොෆෙෂනල් ඩෙඩිකේට් වෙලා තිනවා ඒ කාර්යයට. Have the knowledge to do specialist jobs and as such they play a crucial role within the team. يعني ඒ වගේ ස්කිල් එකක් තියෙන වෙන කවුරුත් නැහැ ගෲප් එක ඇතුලේ. මෙයා විතරයි ඉන්නේ. ඒ නිසා මෙයාට ලොකු භූමිකාවක් ඒ ගෲප් එක ඇතුලේ තියෙනවා. හැබැයි මෙයාට තියෙන ප්‍රශ්නේ මේකයි. මෙයාගේ වීක්නස් එක මෙයාට ලොකු විවිධත්වයක් නැහැ. මෙයාට අර අනිත් කාර්යයන් ගැන, ඒ කියන්නේ අනිත් දේවල් ගැන ක්ෂේත්‍ර ගැන අවබෝධයක් නැහැ. මෙයාට තියෙන එයාගේ ක්ෂේත්‍රය අවබෝධයක් පමණයි. ඉතින් එහෙම වුණාම වෙන්න පුළුවන් දේ තමයි මෙයා ගැන තිරන සමානට වරදින්න පුළුවන්. මෙයා අනිත් ඉඳන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු මොකක් හරි මොකරේ අපි මාකටිං කැම්පේන් එක සේල්ස් කැම්පේන් එක අලුත් වැඩක් කරන්න හදනවා. ඒකට ෆයිනෑන්ස් එක්ස්පර්ට් කෙනෙක් ඉන්නයි ෆයිනෑන්ස් එක්ස්පර්ට් ඉඳගෙන කියනවා මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේක ෆයිනෑන්ෂල් ලොකු මේ ඉන්ෆීසිබිලිටි එකක් තියෙනවා. මේක ලොකු කොස්ට් එකක් කරනවා. මේක ලොකු ගොඩක් රිස්කි කියලා. ඉතින් එයා ඉන්නේ ක්ෂේත්‍රෙකනේ. එයා අනිත් දේවල් දකින්නේ නැහැ. එයා ඒකෙන් වෙන කස්ටමර්ස්ලා ඇදගන්න එක කම්පිටිෂන් එක ගැන අනිත් කම්පිටිටර්ස්ලා කරන දේවල් ගැන ඒගොල්ලෝ ප්‍රයිස් රිඩියුස් කරනවා ඒවා එයා බලන්නේ නැහැ. ඒවා කස්ටමර්ස්ලා මොකක්ද දෙන්නේ ඒවා එයාට අදාළ නැහැ. එයා බලන්නේ අර කෑල්ල විතරයි. ඒ නිසා අපි කියනවා එයා අර බ්‍රෝඩ පික්චර් එක අපි කියනවා ලොකු පින්තූරේ දකින්නේ නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ බික්සස් කියන්නේ ඒ වගේ මිස්ටේක්ස් නැත්නම් ඒ වගේ වීක්නස් මෙයාගේ තියෙන පුළුවන්කම අපි කියනවා they lack versatility කියන්නේ විවිධත්වයක් නැති වෙන්න පුළුවන්කම තියෙනවා. And often they don't see the bigger picture. ලොකු පික්චර් එක දකින්න නැති වෙන්න පුළුවන්. ඔය ඉන්නේ thinking oriented roles. අපි කතා කරා thinking oriented roles තුනක්. එකක් තමයි අපි කියනවා plant. ඒ කියන්නේ අලුත් innovative ideas එකක් ඉන්නේ එන කෙනා. ඊට අපි කියනවා monitor evaluate. එයා ඒ අදහස් evaluate කරලා හොඳ ඒවා තෝරගන්නවා අනිත් ඒවා බැහැර කරනවා. ඊට අපි කියනවා specialist. ඒ කියන්නේ එයා think කෙනෙක්. Specialist කෙනෙක් නේ. එයා එක ක්ෂේත්‍රයක විශේෂඥයෙක් අපි කියනවා. ඊළඟ අපි එනවා ඒ පළවෙනි group එක ඉවරයි. ඊළඟ අපි එන්නේ
අපි කතා කරනවා action oriented roles ගැන. action oriented roles, action oriented roles වල පළවෙනි එක නතර අපි කියන shape. shape කියන පුද්ගලයා. කියන්නේ මෙයා මෙහෙමයි. මෙයා හැමතිස්සෙම අපි කියනවා මේගොල්ලෝ පුළුවන් තරම් challenges බාර ගන්නවා. ඕනම දෙයක් challenge එකක් විදිහට දකිනවා. කියන්නේ මෙයා හිත හිතා ඉන්නේ අර thinking oriented roles වල මේගොල්ලෝ හිත හිතා ඉන්නේ නැහැ. මේගොල්ලෝ හැමතිස්සෙම action එක. කියන්නේ මේගොල්ලෝ හැමතිස්සෙම challenge එකක් දකිනවා තමන්ට opportunity එකක් විදිහට. කියන්නේ ඕනම challenge එකක් උනා අභියෝගයක් අවස්ථාවක් විදිහට දැකලා ඒක optimize කරන්න හදනවා. පුළුවන් තරම් කණ්ඩායම මෙහෙවනවා ඒක. කියන්නේ ඒක තුලට සමහර වෙලාවට ඒ group එකකින් අනිත් අයකට බය වෙන්න පුළුවන්. මේ challenge එක බාර ගන්න. නමුත් එයා කියනවා නෑ මේ කොහොම හරි කරමු අපි කරන්න පුළුවන් කෙනෙක් කියනවා. හරිද? දැන් සමහර ලාවට අපි සයිමන් group එකේ ගුණා සමහර ලාට සයිමන්ස් ගොඩක් තියෙද්දි අපිට ඒ සයිමන්ස් කරනකොට ඒ department එකේම කියලා තියෙන පුළුවන්කම තියෙනවා මේ ඔක්කොම ඔගොල්ලෝ කරන්න ඕනේ නෑ මේකෙන් ටිකක් කරන්න. ඔයගොල්ලන්ට කැමති එකක් අතාරින්න පුළුවන් කියලා. නමුත් يعني වැඩ ගොඩක් තියෙන හන්දම අපිට එහෙම අතාරින්න සිද්ධ වෙන්නේ. නමුත් සමහර ලාට group එකේ සමහර වෙන්න නෑ අපි කොහොම හරි මේක කරන්න ඕනේ. කියන්නේ අර එයා ඒ challenge එක දකින opportunity එකක් විදියට. ඒ වගේ තියෙනවා. සමහර වෙලාවට අලුත් product එකක් හදලා අලුත් market එකකට අපි market එක launch කරන්න යනකොට ඒකට ගොඩක් අය එරෙහි වෙනවා මේක රිස්කි කියලා. නමුත් එක්කෙනෙක් කියන නැහැ මේක අපි කොහොමද බාරගමු කියන එක. යාට ඕනේ action එක. අර ඒ වගේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කියනවා challenge the team to improve. improve කරනවා කියන්නේ group එකට challenge කරනවා improve වෙන and enjoy taking the lead and getting the best performance from their team. යා පුළුවන් තරම් team එකෙන් best performance ගන්න try කරනවා. මෙයාගේ weakness එකක් තියෙනවා. මෙයා සමහර වෙලාවට argumentative වෙන්න පුළුවන්කම තියෙනවා. argument කරන හැමතිස්සෙම argue කරනවා. නැහැ මේක කරන්න පුළුවන් කියන කයා කියනවා. අනිත් අයත් එක්ක හැමතිස්සෙම argue කරලා එයා හදන පුළුවන් තරම් අර challenge එක බාර ගන්න. සමහර වෙලාවට මෙයා මේ කරන වැඩ හන්ද අනිත් අයගේ එන අනිත් අයට අපි කියන hurt sometimes he may hurt the other feelings. කියන්නේ අනිත් අයගේ හැඟීම් වලට එයා හිරිහැර කරන්න පුළුවන්කම දෙන බාධාක් වෙන්න පුළුවන්. මොකද කියන්නේ අනිත් අය හිතන විදිහට බාධාක් වෙන්න පුළුවන්. මොකද මෙයා අනිත් අය හිතනවා මේ මොනසර හිතප්පපුවන්නේ නැද්ද කියලා. මොකද මෙච්චර මේ බාර ගන්න කියන්නේ මේක ලොකු risk එකක් තියෙනවා. අනික මේ අපිට මහන්සියක් ගෙන මොනසර හිතන්නේ මෙයා හැමතිස්සෙම මේ challenges බාර ගන්න හදන අපි ගැන හිතන්නේ නැහැ කියන එක. එහෙම වෙන්න පුළුවන්. කියන්නේ මෙහෙමත් ඉන්න ඕනි group එක. challenges බාර ගන්න අය. එහෙම ඇති ගොඩාක් ඉන්න ඕන එක්කෙනෙක් හිටියම ඇති ඉතින්. එක්කෙනෙක් තමයි යා තමයි shape කියලා කියන්නේ. දෙවෙනි එක්කෙනා අපි කියන implementer. දෙවෙනි එක්කෙනා implementer. implementer කියලා කියන්නේ එයා අපි ගත්තොත් එහෙම එයා හදන්නේ මෙහෙම. ඒ කියන්නේ එයාගේ කාර්යභාරය තමයි කවුරු හරි generate කරලා තියෙන idea එක implement කරන එක. කියන්නේ ඒක systematically discipline මෙයා හරි organize කෙනෙක්. මෙයා හරි organize වෙච්ච plan එකක් ඇතුව අර idea එක implement කරනවා. actually implement කරන එක. people who get things done once the ideas are in place. එන ideas එක ඇති වෙලා තියෙදි generate වෙලා තියෙද්දි ඒක practically implement කරන එක තමයි මෙයා කරන්නේ. මෙයා හරි efficient කියලා අපි කියනවා. හරි discipline කියලා අපි කියනවා. they turn ideas into plans and action. ඒ idea එක ඇත්තට action එකට මෙයා හරවනවා. හරිද? මෙයා හදන්නේ ඒ idea එක කරවන්න. මෙහෙවන්න. එයාට ඕනේ වැඩේ කරන්න. ඒ නිර්මාණය කරපු concept එක ඇත්තට practically launch කරන්න. ඒක තමයි මෙයාට ඕනකම තියෙන්නේ. හරිද? මෙයාට තමයි සමහරවිට වෙන්න පුළුවන් දේ තමයි මෙයා කියන්නේ මෙයා ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙන يعني මෙයා වෙන කිසි දෙයක් ගැන හිතන්නේ මෙයාට ඕනේ අර හදලා තියෙන දේ ඉම්ප්ලිමන්ට් කරන්න. අර හදලා තියෙන අයිඩියා එකක් ඒකම ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. ඒක නිසා වෙන්න පුළුවන් දේ තමයි මෙයා නිකන් ඉන්ෆ්ලෙක්සිබල් වෙන්න පුළුවන්. يعني ඒක ෆ්ලෙක්සිබිලිටි නැති වෙන්න පුළුවන්කම තියෙනවා. يعني ඕන වෙලාවක එයා හදන අරකම ඉම්ප්ලිමන්ට් කරන්නනේ. ඒතර පරිසරයට අනුව සමහරවිට ඒ අයිඩියා එක අපි ඉම්ප්ලිමන්ට් කරන්නේ නැද්දී අපි වෙනස්කම් කරන්න වෙන්න ඕනේ වෙන්න පුළුවන්. නමුත් එයා එහෙම කරන්නේ නැහැ. එයා හදන අරකම ඉම්ප්ලිමන්ට් කරන්න. හරිද? සයා සමහරලාට ඉන්ෆ්ලෙක්සිබල් වෙන්න පුළුවන්කම තියෙනවා. අර එන්වයරන්මන්ට් එකට අනුකූල නොවන ගතියක් එන්න පුළුවන්කම තියෙනවා. චේන්ජ් වෙන්න කැමති නැහැ. අරකම කරන්නයි කැමති. අපි කියන රෙසිස්ටන්ස් චේන්ජ්. එහෙම වෙන්න පුළුවන්. තුන්වෙනි කෙනා අපි කියනවා කම්ප්ලීට් ෆිනිෂර්. මේ කම්ප්ලීට් ෆිනිෂර් කියලා කියන්නේ මෙහෙම කෙනෙක්. දැන් සමහර ඕගොල්ලෝ ඕනතරම් සයිමන්ස් ගෲප් වලත් ඇති. හර හැමදේම කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඕනම දෙයක එක දෙයක් හැමදේම හරියටම සම්පූර්ණම කරන්න බෑනේ. ප්‍රසන්ටේෂන් එකක් අපි කරත් එහෙම නැත්නම් ඩ්‍රාම එකක් කරත් මොකක් කරත් මොකක් හරි අඩුවාඩුවක් තියෙනවනේ සාමාන්‍යයෙන් එහෙම නැති වෙන්නේ නැහනේ එක්කෝ හරියට ටයිම් එකට report එකක් දෙන්න බැරි වෙයි නැත්නම් report එක දුන්නත් ඒකේ මොකක් හරි එකක් miss වෙලා ඇති ප්‍රසන්ටේෂන් එක කරොත් නෑ මෙයා miss කියනවා සමහරවිට එහෙම නෙමෙයි කරන්න ඕනේ මේක මෙහෙම තමයි analyze කළ යුත්තේ කියලා අර මේ සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට ඕනේ හැමදේම කියන්නේ හැමදේම thoroughly complete වෙන්න අර nooks and corners ඔක්කොම බලලා හැමදේම සම්පූර්ණ complete වෙන්න ඕනේ එහෙම නොතමයි සටිස්ෆයි වෙන්නේ නැතු සටිස්ෆයි වෙන්නේ නැහැ. يعني වැඩේ කරන එක නෙමෙයි වැඩේ හරියටම වෙන්න ඕනේ.
are going to ensure the projects are thoroughly completed. They are implement ekak adahasune mokadda? Implement ekak adahasune ara develop karapu idea ekak complete karan ekak. Sampoornayen hema tanam ehema ekak neme. Mokad meya hadanne complete karanne thoroughly complete karanna. Hari hema ekakma satisfy karanna tama meya hadanne. This person is naturally concerned that all the tiny detail hema detail balana aya. Hema project ekak okkoma details complete karanna tama aya balanne. ඉතින් මෙයාගේ තියෙන වීක්නස් එක තියෙන එක කොහොමත් අපිට තේරෙන දෙයක් වෙන්න පුළුවන් දෙය තමයි ඉතින් මෙයා ගොඩක් වෙලාවට අර කියන tendency to worry about getting everything completed on time. يعني හැමදේම يعني යාට වෙලාවට කරෙන්නත් ඕනේ වැඩ ටික ඔක්කොම ටික. හැමදේම කොහොම එකත් ආයි ඉතින් වෙලාවත් ආයි තියෙන්නේ. ඉතින් එහෙම වුණාම සමහර වෙලාවට එයා හිතන විදිහට ඔක්කොම වැඩ ටික කරන්න බැරි වෙන්න පුළුවන් වෙලාවට. ඉතින් එහෙම වුණාම සමහර වෙලාවට යාට නිකන් يعني worrying වෙන්න පුළුවන්කම තියෙනවා. يعني යා හරියට يعني satisfy නොවෙන dissatisfied ස්වභාවයක ඉන්න පුළුවන්කම තියෙනවා මේ අපි කියන complete finisher gena pudgalaya samanara anxious wenna puluwan nikan yana asiru tattwayekin inna puluwan nikan manasikawa nikan peedanayekin wage inna puluwan kama tiyenawa e wage me meya sampurnen balanne wade sampurnen hama ekama hariyatama wenna kiyala nith ehemunaha wenna puluwan de thama meya anithayata delegate karanna thiyena puluwan anithayata bedala denna thiyena puluwan weda harida dan implement nan delegate karanna wenna puluwan namuth meya hima reluctant wenna delegate karanna mokada eyata vishwasayak naha මම මට ඕනිකම තියෙනවා සම්පූර්ණ වැඩේ සම්පූර්ණ හැමතැනම හරියට වෙන්න. මම කරොත් මට විශ්වාසයි මම ඒක හරියට කරනවා කියලා. නමුත් අනික් කෙනෙක් පැවරොත් ඒක කරයිද නැද්ද කියලා අන්න එහෙම යාට සැකයක් තියනවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ඒ වගේ වීක්නසස් මෙයා ගාව තියෙනවා ඉතින්. එයාගේ වීක්නස් තමයි ඒ වගේ අවරි වෙනවා. ඒ වගේ ඇන්ෂස් ඒ වගේම රිලැක්ටන්ට් ඩෙලිගේට්. හරි ඒ තියෙන්නේ අපි කතා කරා ඇක්ෂන් ඔරියන්ටඩ් රෝල්ස්. තුනක් අපි කතා කරා ෂේප්, ඊළඟට අපි කතා කරා ඉම්ප්ලිමෙන්ටර්, ඊළඟට අපි කතා කරා කම්ප්ලීට් ෆිනිෂර්. ඊළඟ අපි එන්නේ people oriented roles වල. අපි දැන් කතා කරා මූලිකව අපි කතා කරා thinking oriented roles. ඊපස් අපි කතා කරා action oriented roles. අන්තිමට අපි එනවා people oriented roles. people oriented roles තුනක් තියෙනවා. පළවෙනි එක තමයි coordinator. coordinator කියන කෙනා ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම يعني මෙයා team leader කෙනෙක්ගේ ස්වරූපේ. ගොඩක් වෙලාවට එයා hold කරන මේ position එක. coordinator කියන කෙනා. මේ people oriented කියලා කියන්නේ මා يعني මිනිස්සුත් එක්ක ගොඩක් වෙලාවට relate වෙනවා කියන එක. people orientation වැඩි කියන එක මේ මෙයාට ටීම් එකේ ඉන්න හැමෝම ගරු කරනවා ටීම් එකේ ඉන්න හැමෝම මෙයාට රෙස්පෙක්ට් කරනවා ටීම් ලීඩර් විදිහට මෙයාව තමයි අඳුන ගන්න කට්ටිය ඒ වගේම ඒගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවහම මොකක් හරි ගැටලුවක් ආවම මේගොල්ලෝ හැමතිස්සෙම කතා කරන්නේ මෙයාට මෙයාට තමයි මේ කම්ප්ලේන්ට් එක ඒගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ එසම මෙයාට පුළුවන්කම තියෙන හොඳට group එක හසුරවන්න يعني group එකෙන් හොඳ يعني good news එකක් ගන්න පුළුවන්කම තියෙනවා වැඩක් ගන්න පුළුවන්කම මෙයාට තියෙනවා හරිද එනම් කෝඩිනේටර් කියලා කියන්නේ එහෙම කෙනෙක්. හැබැයි මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි සමහර විට ඒ අර يعني මෙයාට හැමෝම කැමති නිසා මෙයාට හැමෝම ගරු කරනවා. ඒ වගේම මෙයාට තමයි හැම ප්‍රශ්නෙම කියන්නේ මෙයාට හරි ලෙන්ගතු වන්දා මෙයා සමහර වෙලාවට ඒ නිසා අනිත් අයට يعني යාගේ වැඩ ලෝඩ් එකේ අනිත්තර බාර දෙනවා වෙන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට එයා තමන්ගේ ඥානෙ උපාය ඥානෙ පාවිච්චි කරලා ඒ විදිහට අනිත් අය ලවා තමන්ගේ වැඩ ටික يعني බෙදලා කරව ගන්න මට්ටමට එන්න පුළුවන්කම තියෙනවා. නමුත් කොහොම වුණත් මෙයාට හැමෝම කැමති මෙයා හොඳ ලීඩර් කෙනෙක්. හරි. දෙවෙනි කෙනා අපි කියනවා ටීම් වර්කර්. ටීම් වර්කර් කියලා කියන්නේ මෙහෙම කෙනෙක්. එයා හැමතිස්සෙම يعني අනිත් අයට කන් දෙනවා. අනිත් අයගේ අදහස් හැම පැත්තෙම අදහස් විමසනවා එයා. කෝඕපරේටිව්. හැමෝත් එක්කම කතා බහ කරනවා. people who ensure that the team is working well together. يعني වැඩේ කරන එක ගැන නෙමෙයි. වැඩේ හැමෝම එකතු වෙලා කරන එක ගැන. ඒ කියන්නේ වැඩේ නිකන් කියලා හරිනේ හැමෝම එකතු වෙලා හැමෝගේම contribution එක මත වැඩේ කරන්න ඕන කියන එක. And will often sacrifice personal achievement and reward for the good of the team or you know team එකේ overall effort එක තමයි යාට වැදගත් වෙන්නේ. තමන්ගේ personal achievement පව තමන් sacrifice කරනවා. දැන් තමන් පෞද්ගලිකව කැපකිරීම කරලා හරි යාට ඕනේ team එක එකට තියාගෙන හැමෝගේම අදහස් consider කරලා අර team work එකක් ගන්න තමයි. يعني team work කියලා කියන්නේ ඒකනේ. ඉතින් ප්‍රශ්නේ වෙන්නේ මේකයි. මෙයා සමහර ලාවට අර එහෙම වුණාට පස්සේ වෙන්නේ සමහර ලාවට have a tendency towards too much diplomacy. يعني too much diplomatic වුණාට පස්සේ කියන්නේ බහුතර කැමැත්ත හැමතිස්සෙම ගන්න ගියාට පස්සේ එහෙම වුණාට පස්සේ වෙන සමහර වෙලාවට indecisive ගතියක් එන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ මෙයාට decision එකක් make කරන්න බෑ. මොකද එක එක අයගේ එක එක මත තියෙනවා. මෙයා හැම එකටම සමන් දෙනවා. ඉතින් එහෙම වුණාම පස්සේ ඉතින් වෙන පුළුවන් දේ තමයි හැම එකනටම කියන දේවල් වලට අහගෙන ඉන්න ගියාට පස්සේ ඉතින් අන්තිමට කරනවා කරන්න බැරි තත්ත්වෙ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් එහෙමනේ. මොකද ඕනම decision එකක් ගන්නකොට හැමෝම කැමති වෙන decisions නෑනේ. ඕනම decision එකට බහුතරයක් කැමතුණත් විරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා. ඒ තනදි මෙයාට ඩිසිෂන්ස් ගන්න බැරි ඉන්ඩිසිසිව් මයින්ඩ්සෙට් එකට මෙයා එන්න පුළුවන්කම තියෙනවා ඒ ටීම් වර්ක අන්තිම එක නේද තමයි රිසෝස් ඉන්වෙස්ටිගේටර් මේ රිසෝස් ඉන්වෙස්ටිගේටර් කියලා කියන්නේ මෙහෙම කෙනෙක් අපි කියනවා extroverted and enjoy working with external stakeholders to help the
ටීම් ඇචීව්ස් ඉට්ස් ඔබ්ජෙක්ටිව්ස්. ඒ කියන්නේ මෙයා එක්ස්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස්ත් එක්ක බාහිර පාර්ශ්වයන් එක්ක එකතු වෙලා වැඩ කරනවා. කියන්නේ ඒ එයා වැඩ කරනවා ටීම් එකේ ඔබ්ජෙක්ටිව් ඇචීව් කරන්න පුළුවන් තැනට එයා වැඩ කරනවා. මෙයා අර අනිත් අයත් එක්ක හොඳ රිලේෂන්ෂිප්ස් තියාගෙන එක්ස්ටර්නල් බාහිර පාර්ශ්වයත් එක්ක අරගෙන හරි සමාජශීලී කියලා. එහෙම වැඩ කරන කෙනෙක්. කියන්නේ බාහිර පාර්ශ්වයන් එක්ක ලොකු රිලේෂන්ෂිප්ස් තියාගන්න කෙනෙක් මෙයා. අපි කියන එක්ස්ට්‍රෝවර්ටර් කියලා කියන්නේ ඒකයි. බාහිරස්තයි කියන එක. සමාජශීලී කියන එක. ඒ නිසා එක්ස්ටර්නල් ස්ටේක්හෝල්ඩර්ස් එක්ක ලොකු රිලේෂන්ෂිප්ස් තියාගන්නවා මෙයා. ඉතින් මේගොල්ලෝ සමහරවිට අපි කියන දැන් මේගොල්ලෝ අර අවුට් ඔෆ් ද බොක්ස් තින්ක් කරන්න හදනවා. ඒ කියන්නේ මේගොල්ලෝ එක්ස්ටර්නල් ලාගේ එක්ස්ටර්නල් ස්ටේක්හෝල්ඩර්ස් ලාගේ ඔබ්ජෙක්ටිව්ස් මුදුන් පමුණවා ගන්න ඒවා ඉටු කරලා දෙන්න මේගොල්ලෝ අවුට් ඔෆ් ද බොක්ස් හිතනවා. අර ගොඩක් සමාජශීලී ඒගොල්ලොත් එක්ක. සමහරවිට මේ ගොඩක් අපි කියන enthusiastic ගොඩක්. يعني ගොඩක් ලොකු උනන්දුවක් තියෙනවා. ගොඩක් ලොකු උද්‍යෝගිකින් මේගොල්ලෝ වැඩ කරනවා. මේ resource investigator කියන කෙනා. මේගොල්ලන් තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ සමහරලාවට over optimistic වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ඕනවට වඩා සුබවාදී දකින්න පුළුවන්කම තියෙනවා. නරක පැත්ත නොදකින්න පුළුවන්කම තියෙනවා. අර කියන්නේ හරියන්නේ නැති පැත්ත නොදකිලා අර 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 objective කියන විතරක් බලන්න පුළුවන්. ඒක ඉටු කර ගැනීම විතරක්. يعني ඒක පමණක් orient කරන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ හොඳ පැත්ත විතරක් දකින්න පුළුවන්කම තියෙනකේ අර negative side එක දකින්න නැතුව එහෙම වුණාට පස්සේ සමහරලාට යන ඩිසිෂන්ස් වරදින්න පුළුවන්කම තියෙනවා. අනිත් තමයි සමහරලාට මේගොල්ලන්ට තියෙනවා මෙහෙම ගතියක්. අපි කියනවා මේ රිසෝස් ඉන්වෙස්ටිගේටර් වීක් ඉන් ෆලෝ ත්‍රූ. ඒ කියන්නේ but also have a tendency to lose interest quickly once the initial enthusiasm has passed. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී වැඩේ කරන්න පටන් ගන්නකොට ලොකු enthusiastic ගතියක් මෙයාට තියෙනවා. ලොකු උනන්දුවක් ලොකු උද්‍යෝගයක් තියෙනවා. නමුත් කාලයත් එක්ක ක්‍රමානුකූලව ඒ උද්‍යෝගය අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ tendency අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තිබ්බ උනන්දු ඒ උද්‍යෝගයේ ඒක අඩු වෙලා අර enthusiastic ගතිය අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. يعني මුල් අවස්ථාව පසු වෙනවත් එක්ක අඩු වෙන්න පුළුවන්කම මෙයාගේ තියෙනවා. ඉතින් ඒ වගේ තින් අර මෙයාගේ අර negative side එක දකින් නැති ඕව optimistic ගතියක් සහ ඒ වගේම අර මුලින් තිබ්බ enthusiastic ගතිය පසු අඩු වෙන ගතියක් තියෙනවා. ඒවා මෙයාගේ weakness විදිහට දකින්න පුළුවන්. ඉතින් resource investigator. අපි කතා කරා people oriented roles තුනක්. එකක් අපි කතා කරා coordinator අර leader වගේ කෙනා, ඊට පස්සේ team worker කියලා කියන අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන හැමෝගෙම අදහස් ගන්න කෙනා. මේ team work සහ ගොඩක් වැඩි වෙනත් හොඳ නැහැ. මොකද දැන් ඒගොල්ලෝ හැමෝගෙම අදහස් අරගෙන අන්තිමදී decision එකක් ගන්න බැරි තත්ත්වෙට එනවනේ. ඉතින් ඒ වගේ ගොඩක් හිටියොත් එන්නේ කොහොමත් يعني වැඩක් කරන්නේ නැහැ අතන group එකෙන්. ඉතින් ඒකත් එකක්. ඊළඟ කාරණේ තමයි අපි කිව්වා resource investigator. එහෙනම් coordinator, team worker සහ resource investigator. ඉතින් ඒ වගේ අපි කතා කරා team role 9ක්. team එකක අපිට දකින්න පුළුවන් roles භූමිකාවන් නමයක් නම විදිහ පුද්ගලයෙ ඉන්න පුළුවන් කියන්නේ බෙල්බින් කියන කෙනා කියනවා. ඒ හැමෝටම ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ආවේණික වෙච්ච behavioral strength එකකුත් තියෙනවා weakness එකකුත් තියෙනවා. يعني ඒවා අපි තේරුම් ගන්න වැඩ කරනවා. ලීඩර් කෙනෙක් වුණාම ලීඩර් තේරුම් ගන්න ඕනේ මේගොල්ලන්ගේ strengths තියෙනවා ඒ වගේම weaknesses තියෙනවා කියන ඒ දෙක තේරුම් ගන්න වැඩ කරන්න ඕනේ. ඉතින් අපි කතා කරා thinking oriented roles කතා කරා plant ඊට පස්සේ අපි කතා කරා monitor evaluate කතා කරා. ඊට පස්සේ අපි කතා කරා thinking oriented specialist. අපි කතා කරලා action oriented වල අපි කතා කරා shape. ඊට පස්සේ අපි කතා කරා implement and ඊට පස්සේ complete finisher. අපි කතා කරා people oriented වල coordinator. ඊට පස්සේ අපි කතා කරා team worker සහ අන්තිමට අපි කතා කරා resource investigator. හරිද? ඔය තියෙන්නේ Belbin කියන විදිහට team roles 9. ඉතින් මේවා ඇත්තටම leader කෙනෙක්ට වැදගත් වෙනවා. leader කෙනෙක් group එකක් හදනකොට ඇත්තරම මේ හැමෝගෙම combination එකතු හදන්න පුළුවන් වාසියේ ගොඩක් ලාවට. ඒක නිසා මේක වැදගත්. ඒ වගේම තමයි ඉතින් අපිට දැනට තියෙන team එකක ඉන්න කට්ටියගේ role එක මොකද්ද කියලා අඳුරගන්න පුළුවන් මේ හරහා. leader කෙනෙක් වුණාට පස්සේ දැනට මේ ඉන්න කට්ටිය මොන වගේද ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මොන වගේද නැත්තේ කියලා තේරුම් අරගෙන ඒ වගේ add කරගන්නත් මේක උදව් වෙන්න පුළුවන්. ඒ වගේම group members ලත් මේක වැදගත්. group members ලත් තේරුම් ගන්න ඕනේ තැන් මේක බැලුවට පස්සේ යාට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ රෝල් එක මොකක්ද තමන් මොන වගේ කෙනෙක්ද තමන්ගේ එතකොට වීක්නස් එක මොකක්ද මෙතන තියෙන ඒව අඳුනගෙන ඒව අවම කරගෙන ඉදිරියට වැඩ කරන්න යාට පුළුවන්කම තියෙනවා. කියන්නේ මේක තේරුම් ගත්තොත් ඒ ටීම් එකේ මෙම්බර් තේරුම් ගත්තා මම මේවයි කෙනෙක් මගේ භූමිකාව මේකයි නිත්‍යගේ භූමිකාවන් මේකයි. ඒතර ඒගොල්ලෝ මේ වගේ අය. ඉතින් ඒ නිසා ඒගොල්ලන් මෙහෙම වීක්නස්ස් තියෙනවා. ඒ මම තේරුම් ගන්න වැඩ කරන්න ඕනේ. මගේ වීක්නස් මේකයි. ඒක අඩු කරන්න ඉදිරියට මම වැඩ කරන්න ඕනේ. අර ඒ විදිහට මේ concept එක ගොඩක් වැදගත් වෙනවා කියලා අපි කියනවා. ඉතින් මේ අපි කතා කරා Belbin team role expert system එක ගැන. මේ අපි කතා කරේ Belbin විසින් ඉදිරිපත් කළ තියෙන team role ගැන, ඒ ඉදිරිපත් කළ තියෙන expert system එක ගැන. එතනින් interpersonal and group behavior පාඩම අවසන් වෙනවා.